මෙම වසරේ රජයේ ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් කෝටි 735,000ක්. මෙම ණය සීමාව පසුගිය පාර්ලිමේන්තුවෙන් අනුමත කර දී තිබෙනවා. මෙම වර්ෂය වෙනුවෙන් සම්මත කර ඇති අයවැයට අනුවයි රජයට ක්‍රියාත්මක වීමට හැකි වන්නේ. මේ අයවැය සම්මත කළේ වත්මන් ජනාධිපතිවරයා නෙවෙයි. මෙතරම් විශාල ණය කන්දක් ගෙවීමට සිදු වෙලා තියෙන්නේ ණය වාරික සහ පොලිය ගෙවීමට පමණක් රුපියල් කෝටි 691,900ක් වැය වන පසුබිමක් යටතේයි. මේන් පොලිය ගෙවීමට පමණක් රුපියල් කෝටි 265,100ක් වැය වෙනවා. මෙම ණය ගෙවීම පිළිබඳ විගණකාධිපතිවරයා විශේෂ හෙළිදරව්වක් කළා. එනම් 2006 වසරේදී ණය පොලිය ගෙවීමට වැය වී ඇත්තේ රුපියල් කෝටි 15,100ක් බවයි. එය 2023 වසරේදී රුපියල් කෝටි 245,500ක් බව විගණකාධිපතිවරයා හෙළි කළා. ගෙවී ගිය වසර 17ක කාලය තුල පොලිය වියදම ක්‍රමයෙන් ඉහළ ගොස් 2019 වසරේ සිට ශීඝ්‍රයෙන් වර්ධනය වූ බවත් විගණන වාර්තාව හෙළි කරනවා. කුප්‍රකට බැඳුම් කර කොල්ලේ ණය පොලිය බරත් ජාත්‍යන්තර ස්වාධීනත්ව බැඳුම් කර ගිනි පොලිය බරත් මේ තුල අඩංගු වෙනවා. මෙම වර්ෂයේදී පොලිය තවත් වැඩි වී රුපියල් කෝටි 265,100ක් ගෙවන්නේ මේ අනුවයි. මේ අසීමාන්තික ණය ගැනීමේ ආදීනව ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ පොදු මහ ජනතාවටයි. ඒ වගේම මෙලෙස ලබාගත් ණය වලින් බොහොමයක් දේශපාලඥයින් එක් වී වංචා කර ඇති බවටත් හෙළි වී අවසන්. ඒ සියල්ලත් ගෙවන්න වෙලා තියෙන්නේ පොදු මහ ජනතාවටමයි.